ජනාධිපතිතුමාගේ ධූර කාලය අවුරුදු පහ නෙවෙයි අවුරුදු 6යි කියලා පදනම මත උසාවියට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා කියනවා. බොහොම පැහැදිලිව කියන්න ඕනි ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් මැතිවරණයට ඉදිරිපත් වෙන වෙලාවේ එතුමාට මේ රටේ මිනිස්සු ඡන්දෙ දුන්නේ අවුරුදු 5ක් එතුමාගේ ධූර කාලය කියලා. 2019දී මේ රටේ පාර්ලිමේන්තුවේ සාතිශය බහුතරයක් විසින් සම්මත කරන ලද ව්‍යවස්ථා සංශෝධනයක් හරහා. ඒක නිසා කිසිම ඉඩකඩක් නැහැ තව අවුරුද්දක් දිග්ගහන්න. මොකද ව්‍යවස්ථාව ඒ සංශෝධනය කරන අවස්ථාවේ සමස්ත අරමුණ වුණේම අවුරුදු 6ක් බලයේ ඉන්න ඉඩකඩ තිබිච්ච මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අවුරුදු 5කට ඒ දුර කාලය අඩු කරනවා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් මේ වෙනින් උසාවියේ මතේ විමසුවා. ඒ උසාවියේ මතේ වුණේ එතුමාගේ දුර කාලය අවුරුදු 5යි. මොකද පාර්ලිමේන්තුව අනුමත කරපු ව්‍යවස්ථාවට අනුකූලයි. ඒසක් කිසිසේත් මේක කර යුතු දෙයක් නෙවෙයි. ඒ වගේම මේ රටේ මහජනයා තාමත් අසහනී සහිත ඕනෑකම උනන්දුවෙන් බලන් ඉන්නවා. තමන්ගේ සර්වජන ඡන්දයිතිය පාවිච්චි කරන්න ඉතා ඉක්මනින්. ඉතින් 2023 මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය හරහා ඒක කරන් තිබිච්ච අයිතිය ජනතාවගේ උදුරගත්තා. ඒක නැවත උදුරා ගන්න ගියොත් මේ රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගවලට තටු ලැබීමක් වෙනවා. ඉතාම භයානක සමාජ පිටවීමක් සිද්ධ වෙන නියමිත බවක් මනාවතුරු අඟවන්න ඕනේ. මෙවැනි කල් දමා ගැනීම 1975 මැතිනිය කරා 82දී ජාවර්ධන ගණාධිපති මහතලා ඒ හැම දෙයකින්ම සිද්ධ වුණේ රටේ ව්‍යසනය වැඩි දියුණු වීම පමණයි. ඒ වගේම මේ ණය ප්‍රතිහෝගතකරණය පිළිබඳව යම් යම් අදහස් පළ කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ද්විපාර්ෂික ණය ප්‍රතිහෝගතකරණය කළා කියලා රජය ප්‍රකාශ කළා. ඒ පිළිබඳව ඉදිවෙච්ච එකඟතාවයේ දින වශයෙන් මෙතරම් ප්‍රකාශ කළා නැති වුණත් ඊට සමාන්තර දෙයක් සිදු කළා කියලා මහ බැංකු අධිපතිවරයා කියලා තියෙනවා. පුද්ගලික ණය ප්‍රතිහෝගතකරණයේදී 128 කින් කප්පාදුවක් වෙනවා. මෙතෙන්දී වැදගත් කරුණු දෙකක් තියෙනවා. එක තමයි ලබාගත් ණය වල ප්‍රමාණය කප්පාදු කිරීම. ඩොලර් 100ක් ගත්තනම් ඩොලර් 80ක් ගෙවන්න එකඟ වීම. ඒක තමයි අපි හැයාකට් කියලා කියන්නේ. ඒ වගේම ණය ගෙවන්න තියෙන කාලය කල් තමයි. අවුරුදු 10කින් ගෙවන්න තියෙන එක අවුරුදු 15කින්. ඒ හරහත් වර්ෂයකට ගෙවන්න තියෙන ප්‍රමාණය බර අඩු වීම සිද්ධ වෙනවා. ඉතින් 128ක් කියලා මේ ලබා දීලා තියෙන්නේ අපේ දලජාතික ආදායමට සාපේක්ෂව. ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේ දලජාතික ආදායම ඩොලර් 88ක් වන අදහසේ ඉඳගෙනයි ඔය 128 ඇවිල්ලා තියෙන්නේ. ඒක ඊට වඩා වැඩි වුණොත් එහෙම ඒක 128 වෙන්නේ නැහැ. ඒක ඇතැම් විට 115 වෙන්නත් පුළුවන්. ඒක පළවෙනි කාරණේ. ඒ වගේම මේ දලජාතික ආදායම ඩොලර් වලින් මනින ක්‍රියාවලියේදී අපේ කොච්චර රුපියල් ප්‍රමාණයක් තියෙනවද නාමිකව, ඒ වගේම ඩොලරයට රුපියල දරන අනුපාතය මොකද්ද කියන වගේ කාරණාත් වැදගත් වෙනවා. ඒක නිසා මේ 28කින් කැපුවාය කියන එක එහෙම්මම පිළිගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. නමුත් එවැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ විදේශ රටවල් හා ඒ වෙළඳ පොලින් ගත්ත ණය සමග එකඟතාවයක් ඇති කර ගැනීම ඉතාමත්ම වටිනවා. මොකද රටට මූල්‍ය ස්ථායීකරණයක් ඇති කර ගැනීම සඳහා ඒ වගේම මේ සැප්තැම්බර් මාසේ ඉඳන් ඒ ණය ආපසු ගෙවීමට යෙදිලා තියෙනවා. 2029 ඉඳන් ද්විපාර්ෂික ණයත් ගෙවන්න අපට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම පොඩි සැකයක් ඇති වෙලා තියෙන එක තමයි වැදගත්දී මැතිවරණයක් එන නිසා රජයත් හදිස්සි වුණාද. ඒ වගේම අපිට මේ සඳහා අපි පත් කරලා තියෙන විදේශ ආයතන දෙක ඒගොල්ලන්ගේ මේ දීලා තියෙන වගකීම ඉටු කරලා වහාම මෙතනින් අයින් වෙන්න හදිස්සියකින් කටයුතු කළාද කියන ගැටලුව පැන නැගිලා තියෙනවා. ඒ නිසා අපට ලැබෙන්න තිබිච්ච වාසිදායකම දේද ලැබුණේ කියන ප්‍රශ්නය මේ ණය ප්‍රතිගත කරන්නේ තියෙනවා. කෙසේ නමුත් ණය දැන් 2039 වෙනකන් ගෙවන්න තියෙනවා අනාගත පරපුරු වලටත්. ඒ සඳහා රට සූදානම් කරලා නැහැ මේ තියෙන ආර්ථික වැඩපිළිවෙල යටතේ. ඒ අනුව 2028 වෙනකොට පවතින ආණ්ඩුව කවරක් වුණත් දේශීය ණය ප්‍රතිහුගත කරපුවා එකවර ගෙවන්න වෙනවා. ඒ වගේම විදේශීය ණයවල බරපතල ප්‍රමාණයක් ගෙවන්න පටන් ගන්නෙත් 2029 ඉඳන්. ඒ තක්වා කාලය තුළත් යම් ප්‍රමාණයක් අපට ණය ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට අපේ ඩොලර් උත්පාදනයත් ආර්ථිකයත් වැඩි දියුණු කරගන්න නැතුව මේ කප්පාදුව ගැන විතරක් සතුටු වෙලා ගමන් කරන්න බෑ. ඒක නිසා සියලුම දේශපාලන නායකයෝ තමන් කොහොමද රටේ ආදායම වැඩි කරන්නේ, තමන් කොහොමද රටේ වියදම පාලනය කරන්නේ, මොනවද රටේ මහජනයාගේ ආදායම් වැඩි කරන්න ගන්න ක්‍රියාමාර්ග, ඒ වගේම මොනවද රටේ ඩොලර් උත්පාදනය වැඩි කරන්න ගන්න ක්‍රියාමාර්ග කියන එක පැහැදිලිව රටට කියන්නේ නැත්නම් නැවත වතාවක් රටේ ජනතාව මේ මුලාවට හසු වෙනවා. ඒ බවටත් අපි අමතක වුණා.
Traveler Channel.